මෙම විහාරස්ථානයේ වැඩ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් වහන්සේයි මේ උතුම් පොසොන් පුර පසළොස්වක බොහෝ දිනෙහි දසසිල් සමාදන්ව අටසිල් සමාදන්ව උපෝසත සීලේ පිහිටවා කටයුතු කරන ලබන පුණ්‍යවන්ත මවරුනි පියවරුනි වාසනාවන්ත පින්වත්නි මේ අවස්ථාව තුළ අපේ පින්වත් සියලු දෙනාම බලාපොරොත්තු වන්නට යෙදෙන්නේ තථාගත වාග්යවත් වූ සාක්‍යමුනි ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපගේ ජීවිතයේ අධ්‍යාත්මික ගුණය පිළිබඳව දේශනා කොට වදාළ ඒ සමත විදර්ශනා සහ ඒ වගේම සමත භාවනාව විදර්ශනා භාවනාව කියන මේ උතුම් වූ ගුණ සමුදායන් උතුම් පුරපසවස්සක් බොහෝ දිනයකදී තමන්ගේ ගුණ සපුරාන්නට මෙවන් වේලාවක මෙවන් අවස්ථාවක ඒ උදාරතර අවස්ථාවට ලැබෙන්නටයි එනම් භාවනාමය පින්කමටයි ඔබ මේ සූදානම් වෙන්නේ ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා භාවනාව කියලා කියන්නේ කුමක්ද කියන බව මේ පින්තුන්ට වෙලාවේ හැටියට පැහැදිලි කරලා භාවනාවක් සිත කරලා භාවනාව තුළින් ලැබෙන ආනිසංසය කුමක්ද කියලා පාදවලා ධර්මදේශනාව නිමාවටපත් කරා. ඒ නිසා අපේ පින්වත් සෑම දෙනාම භාවනාව කියන්නේ කුමක්ද කියලා වැඩිහිටි අපේ පින්වතුන් අවබෝධයක් ඇති ඒ වුවත් නැවත පහදා දීම යුතුකමක් බවට පත් වෙනවා. භාවනාව කියලා කියන්නේ අපේ හිත තුල තිබෙන කෙලෙස් දුරු කරන්නට එහෙම නැත්නම් සිතේ පවතිනා වූ පවට නැමෙන්නා වූ සංසාර දුර්ගයකට සසර ගමනට සංසාර ගමන දික් කරන්නා වූ ඒ වගේම මොහොතින් මොහත චිත්තසංතානය අපිරිසුදු කරන වැරදි සිතුවිලි යටපත් කරලා නැති කරමින් අපේ තථාගත භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ උතුම් මනස දියුණු කරන මනස සිත දියුණු කරන මනස ප්‍රබෝධමත් කරන සිතුවිල්ලක එනම් යහපත් සිතුවිල්ලක සිත පිහිටවා කටයුතු කිරීමයි බුදුරජාණන් වහන්සේ පෙන්නපු සමත භාවනාව විදර්ශනා භාවනාව කියන මේ භාවනා තුළ හිත රඳවා කටයුතු කිරීමෙන් අපේ චිත්තසංතානය තුළ පවතින කෙලෙස් කුණු කන්දල් අහකට ගෙහෙල්ලා සිතේ ආලෝකයක් බවට පත් කරන සිත ධ්‍යානවලින් ඉහළට ගෙන යන වටිනා තැනක සිට පිහිටවා ගැනීම භාවනාව කියලා සඳහන් කරන්නට පුළුවන්. ඒ නිසා අපේ සිත පිරිසුදු කරන යම් සිතුවිල්ලක් වෙත්නම් තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ කමඨහන් 40කින් එකක් අපි අනුගමනය කරලා ඒ උතුම් නිර්වාණය කරා යන්නට ඒ නිර්වාණය කරා යන මගට හිත හදා ගන්නා තැන තමයි භාවනාව. ඒ නිසා අපේ සිත කෙලෙස් 1000 ගණනාවකින්
එදදාස් පන්සීය ඉක්මවා නානාවිද අරමුණු ඔස්සේ ඇසට කනට නාසයට දිවට ශරීරයට සිතට රූප වේදනා සංඥා සංකාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වගේ දේවල් පැමිණිලා අපේ සිත දූෂණය කිරීමෙන් වළක්වා ගන්නට ගන්නා උත්සාහය භාවනාව කියලා බුදුදහමේ උගන්වනවා එනිසා අපේ පින්වත් සෑම දෙනාම උදේ සිට මේ දක්වාම උතුම් අනුබුදු මහා හිම්පාණන් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ මෙනෙහි කරමින් ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දේශනා කරන්ට යෙදුණු ශ්‍රේෂ්ඨ උතුම් ධර්මයේ ඔස්සේ සිත පිහිටවා ඒ පිළිබඳව මන අවබෝධයක් උදෑසන සිට මේ දක්වා ලබලා දැන් ඔබ මනස එක අරමුණකට ගන්නට ඔබ උත්සාහ කරන වෙලාවටයි දමිලා තියෙන්නේ ඒ නිසා අපේ අම්මලා පියවරු බොහොම හොඳට හිත මේ වෙලාවේ සංවර කර ගන්න ඕනේ ඇසින් එන රූපය පිළිබඳ කනින් එන සද්දය පිළිබඳ ඒ වගේම නාසයට දැනෙන ගඳ සුවඳ පිළිබඳව ඒ වගේම දිවට දැනෙන රස පිළිබඳව ඒ වගේම කයට දැනෙන පහස පිළිබඳව සිතට දැනෙන විවිධාකාර අරමුණු පිළිබඳව ඔබේ හිත මනාව පිහිටවා ගන්න ඕනේ ඒවා පිළිබඳ අවබෝධයක් ඇති කර ගන්න ඕනේ ඒ නිසා ඒ එන සෑම අරමුණක්ම වෙනතක යොමු කරවා භාවනාවට හිත යොමු කරන්නට ඔබ උත්සාහ කරන්න ඕනේ භාවනාව තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ අගය කරපු ශ්‍රේෂ්ඨම උතුම්ම ක්‍රියාව ප්‍රඥා පාරමිතාව දස පාරමිතාවේ ප්‍රඥා පාරමිතාව ප්‍රධාන තැනකට එළඹෙනවා ප්‍රඥාව නොවන නිර්වාණයට යාම ටිකක් දුෂ්කර වෙනවා ප්‍රඥාව කියලා කියන්නේ හිතේ උතුම් දියුණුව ඒ උතුම් දියුණුව නම් තියුණු චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අසීරු කාර්යයක් බවට පත් වෙනවා ප්‍රඥාව නම් තියුණු ඒ නිසා ප්‍රඥාව වැඩෙන්නේ හිත සමත විදර්ශනා නැමැති ශ්‍රේෂ්ඨ මාර්ගී ආර්ය අෂ්ටාංග මාර්ගී ගමන් කිරීම තුළින් එන්සා පේ පින්වත් මවවරු පියවරු නොයෙක් මානසික කෞපී පීඩණයට පත් වී තිබෙන කාල පරිච්ඡේදයක ඔබට ඔබගේ මනස සුවපත් කරගන්නට භාවනාව විශාල පිටුමාලා උපකාරයක් බවට පත් වේවි. ඒ නිසා භාග්‍යවත් වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සඳහන් කළ දේශනා කළ පරිදි ඔබ පළමුව භාවනාවට සැකසිය යුතු ආකාරය අවබෝධයක් ඇති කර ගන්නට ඕන. සෑම බාහිර කරදර වලින් හිත නිදහස් කර ගන්නට ඕන. ඔබේ මනසට එන විවිධාකාර කරදර බාධා ඒ වගේම වෙනත් වෙනත් සිතුවිලි ඔබේ මනසින් නිදහස් කර ගන්නට ඕන. සිත සංසුන් කර ගන්නට ඕන. සිත සංසුන් කර ගන්නට ඕන. ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගන්නට ඕන. බුදුහාමුදුරුව පිළිබඳව ශ්‍රද්ධාව උපදව ගන්නට ඕන. ශ්‍රී සද්ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් ඇති කර ගන්නට ඕන. ශ්‍රද්ධාව ගුණ පුර ඝන ශ්‍රද්ධාව නැමැති ගුණයේ පිහිටන්නට ඕන. මහා සංඝරත්නයේ ගුණ සිහිපත් කරන්නට ඕන.
මහා සංඝරත්නයේ ගුණ පිහිටන මනාව සිත ශ්‍රද්ධාවෙන් යුක්තව ක්‍රියා කරන්නට ඕනේ ඔබ බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයේ ත්‍රිවිධ රත්නයේ සරණ යන උතුමෙකු බවට මේ මොහොතේ පත් වෙන්න ඕනේ බෝවය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා ප්‍රකාශ කළාට ඒක අනිවාර්යයෙන්ම තිසරණයේ සරණ යන අය බොහෝ වගේ ඒ නිසා උතුම් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රය පිළිබඳව මනාව සිත පිහිටවගෙන මා කියන විට ඔබ බුදුරජාණන් වහන්සේට ජීවිතේ පූජා කරන්නට ඕන තථාගත බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතේ පූජා වේවා කියන හැඟීම සිතුවිල්ල ගොඩනගා ගන්නට ඕන උතුම් සේ සද්ධර්ම රත්නයට මාගේ ජීවිතේ පූජා වේවා කියන හැඟීම ඇති කර ගන්නට ඕන ඒ වගේම උතුම් මහා සංඝ රත්නයට මාගේ ජීවිතේ පූජා වේවා කියන උතුම් හැඟීම ඇති කර ගන්නට ඕන ඒ වගේම ඔබට මේ මඟ පෙන්වන උතුම් වූ ගුරුවරයාණන්ට ඒ වගේම ඔබට මඟ පෙන්වන දෙමව්පියන්ට උතුම් වූ සිල්වත් වූ ගුණවත් වූ උතුමන් වහන්සේලාට මාගේ ජීවිතේ පූජා වේවා කියන ඔබේ ජීවිතේ පරිත්‍යාග කරන්න ඕන ඒ වගේම ලෝකුරා බුදුරජාණන් වහන්සේට උතුම්සේ සත්ධර්ම රත්නයට උතුම් වූ මහා සංඝ රත්නයට මාගේ සිත කය වචනයෙන් යන තුන් දොරෙන් යම් වැරදි දෝෂයක් මමා දෝෂයක් වුණේ වී නම් මට සමා වේවා කියලා තුන් දොරින් සමා භජනය කරන්නට ඕන භාවනා කරන්නට පෙර මේ කටයුතු නිවසේදී උවද අපේ මව්වරුන්ට පියවරුන්ට තරුණ අයට දරුවන්ට කළ යුතු කාල වේලාවක් වින් කර ගන්නට ඕන නිදියානට පෙර ඔබට තිබෙන එකම විවේකයයි උදේ සිට සංඝයා රාත්‍රී නිදිහාන දක්වා ඔබ විවිධ ගැටලු වලට මෝන දීලා මනසට නිදහසක් නැති ජීවිතයක් ඔබ ගත කරන්නේ වර්තමානයේ අනාගතය විශේෂයි ඒ නිසා මේ කාලය තුල ඔබට මනස නිරවල් කරගන්නට නිදහස් කරගන්නට ලෝතුරා සම්මා සම්බුදුන් වහන්සේගේ පිහිට සිය සත්ධර්මයේ පිහිට මහා සංඝරත්නයේ පිහිට කරගෙන ඔබ මෛත්‍රී භාවනාව කරන්න සමත භාවනාව අතරින් මෛත්‍රී භාවනාව කරන්න ඒක තමා මා මාතෘකාවට ගත්තේ මෛත්‍රී භාවනාව ඕනෑම කෙනෙකුට ඉරියව් හතරින්ම කළ හැකි භාවනාවක් ඉරියව් හතර නම් ඇවිදින ගමන් යනින ගමන් භාවනා කළ හැකි මෛත්‍රී භාවනාව ඔබ වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න අවස්ථාවවලදී මෛත්‍රී භාවනාව කරන්නට පුළුවන් ඒ වගේම ඔබ නිදා ගන්න අවස්ථාවවලදී නිදා ගන්නට පෙර මෛත්‍රී භාවනාව කරන්නට පුළුවන් ඉතින් සතර ඉරියව්වකින් කළ හැකි උතුම්ම භාවනාව තමයි මෙත්තානුස්සතිය මෛත්‍රී භාවනාව ඒ නිසා මෛත්‍රී භාවනාව තමාටත් තමා ඔබට සිටින අයටත් ඒ වගේම තමාගේ නිවසේ අවට සිටින සියලු දෙනාට නිවසින් බාහිර අයට ගමන් ගමී අයට ඒ වගේම ප්‍රදේශවාසීන්ට පළාත්වාසීන්ට රටවැසියන්ට ලෝවැසියන්ට උඩ වාසය කරන අයට යට වාසය කරන සත්වයන්ට මේ විදියට සදිසාවන්ටම දස දිසාවටම භාවනාව මෙත්තානුස්සතියෙන් මෙත් වඩන්ට
පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අප තථාගත භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව හිතාම උසස් ආනිසංස ගෙන දෙන බව පැහැදිලි කළා. ඒ නිසායි මේ පින්වත් සෑම දෙනාටම මෛත්‍රී භාවනාව මම මාතෘකා කළේ. අපේ පින්වත් මේ පින්වතුන් සෑම දෙනාම හොඳ සිල්වත් භාවයක පිහිටලා ඉන්නේ. දසසිල් සමාදන් වෙලා ඇති, අටසිල් සමාදන් වෙලා ඇති. ඒ සීලය නැවත මෙනෙහි කරලා බලන්න ඕන ශිස්සාපදවලට මොකද වුණේ කියලා. ශිස්සාපද බිඳුණොත් භාවනාව වැඩෙන්නේ නැහැ. ශිස්සාපද හොඳින් රැක්කොත් තමයි ඕනෑම භාවනාවක් ඉහළට කරගෙන යන්නට ශක්තියක් බවට පත් වෙන්නේ. ඒක අපේ අම්මලා ඒ පිළිබඳ පියතුමාලා තරුණ අය හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන. සීලය හොඳින් රක්ෂා කරගන්න ඕන. බලන්න විහෙර වහන්සේ නමක් ගොඩ නගනකොට ඒ විහෙර වහන්සේට අනුගත වන්නේ තථාගත භාග්‍යවතුන් වහන්සේගේ උත්තරීතර සුවාසු දහසක් ධර්මස්කන්ධයයි. ඉතින් පහළම කොටස සලපතුල මළුවාසල තිබෙන පහළම අඩිතාලම පංචශීලය වශයෙන් සඳහන් කරන ලබනවා. ඉතින් නිවසක් ඔබ හදනකොට නිවසේ අඩිතාලම හරියට හැදුනේ නැත්නම් ගොඩනැගිල්ල විශ්වාසයක් පියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා අර උතුම් වූ පොත්වහන්සේ නිවන නැමැති චූඩාමාණික්කය ලබා ගන්න ඒ එතෙන්ට යන්න නිර්වාණය නැමැති චූඩාමාණික්කය පවතින්නේ කොතනද අඩිතාලම යකම සලපතල මළුවාසල තිබෙන අඩිතාලමයි. ඒ අඩිතාලම ඉන් තමා දරාගෙන ඉන්නේ සියල්ලක්ම. ඒක නිසා අඩිතාලමේ ඉඳලා ඉහළට බලනකොට ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ සුවාසු දහසක් ධර්මස්කන්ධය එතෙන්ට ගෙනහැර දක්වමින් තමයි නිර්මාණය වෙන්නේ. ඒ නිසා ඒක දීර්ඝව මම ප්‍රකාශ කරන්න ගන්නෙ නැහැ. මොකද භාවනාව මේ ඇයට ටික වෙලාවක් හරි ප්‍රගුණ කරන්ට කාලය තියාගන්න ඕනි නිසා. ඉතින් අම්මේ තාත්තේ සීලය තියෙන්න ඕනි සිතේ දියුණුව ස්වභාවය ගන්නට. ඒකින්ද සීලය තමයි අඩිතාලම. අඩිතාලම බිඳුණොත් නිර්වාණයට යන්න බෑ. නිර්වාණය තමයි උපමාවක් ඇටියට මහා දාගබක මුදුනේ තිබෙන චූඩාමාණික්කයට හඳුන්වන්නේ නිර්වාණය. සෝවාන් සකදාගාමි අරහත් භාවය. ඉතින් ඒක නිසා මේ උත්තරීතර තැනට යන්න කොයිතරම් අපි ඉහළට මේ ගුණධර්ම පුහුණුවක් ලබන්න ඕනද. ඒක නිසා අපේ උතුම් මව්වරු සිල්වත් බවට උදේපත් වුණා. ඒ සිල්වත් භාවය ආරක්ෂා කරගෙන මේ මොහොත දක්වාම රැඳිලා ඉන්න ගුණවන්ත පින්වත් පිරිසක්. ඒ නිසා ඔබට මේ භාවනාවන් ප්‍රගුණ වෙයි. සංඝයා කාලේ හෝ හෙට හිමිදිරියෝ හෝ ඔබ පංචේ සමාදන් වෙලා ගෙදර යනවා. ගෙදර ගියාම ගෙදර දිවක් ඔබ සමාදන් වූ පංචශීලය හොඳින් ආරක්ෂා කරගෙන භාවනාව ඉදිරියට කරගෙන යන්න. භාවනාවෙන් තමයි අපේ සිතේ තිබෙන කුණු කන්දල් කෙලෙස් නැමැති කුණු අහකට අතහරින්නේ. කෙලෙස් තියෙනවා නම් ඒ කෙලෙස් සම්පූර්ණයෙන්ම බිඳහලා බිඳලා නැති කරලා අපේ සිත සංවරශීලී භාවයට, මනස පවිත්‍ර භාවයට,
එවගේම ප්‍රථම ධානයේ ඉඳලා ඊළට ධාන උපදවගෙන සෝවාන් ආදී මගපල වලින් කෙලස් නසා රහත් බවට යන තුරු හිතා පවිත්‍රත්වයට පත් වෙන්නේ මේ උතුම් භාවනාව සමත භාවනාවේ ඉඳලා විදර්ශනාවෙන් ඉහළට යෑමෙනුයි ඒ නිසා මේ අවස්ථාව මම වැඩි දුර ගන්නේ නැහැ මෛත්‍රී භාවනාව මේ අයට කියලා දීලා ටික වෙලාවක් මෛත්‍රිය වඩන්නට ඔයාට අවස්ථාව සලසලා දෙනවා අපේ අත්තු සුව පහසු ආකාරයෙන් තැම්පත් වෙන්න ඕනේ Tamanට පහසු විදියට ඉන්න පුළුවන් විදියට වාඩි වෙන්න ඕනේ දැන් අපේ ගොඩක් අයට විවිධ අපහසුතා ඇති උදේ ඉඳලා වාඩි වෙලා ඉඳලා කායික වශයෙන් මානසික වශයෙන් විවිධ අපහසුතාවයන්ට ලක් වෙලා ඇති ඒ නිසා අපේ පින්වතුන් පහසු ආකාරයෙන් වාඩි වෙන්න ඉන්න පුළුවන් වෙයි කියලා හිතෙන වෙලාවක් මං නවත්තන වෙලාවක් එනකම් වාඩි වෙලා ඉන්න පුළුවන් විදිහට පහසුවෙන් ඉන්න දැන් අපේ පින්වත් පිරිස කල්පනා කරගන්නකො බොහොම ශ්‍රද්ධා සම්පන්නව තමන්ගේ හිත පිරිසුදු භාවයට පත් වෙන්න නම් මනසේ නානාවිත අරමුණු ඔස්සේ යන්න දෙන්න එපා කියලා කියන්නේ අපේ අම්මලාට තාත්තලාට නානාවිද ගැටලු දැන් අද වර්තමානයේ තුල කල්පනා වෙනවනේ. මේ හැම දෙයක්ම සිතින් අස්කර ගන්න ඕනි භාවනා කරන්නට නම්. මනස නිදහස් කරගන්න. මනස සංසුන් කරගන්න. දැන් ඔබේ මනසට ලෝතුරා භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඇස් පියාගෙන ඔබ බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරන්න. ලෝතුරා බුදුහාමුදුරුවෝ ඔබට මනසට පෙනෙන ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි සිත යොමු කරන්න. ඇස් පියාගෙන පහසු විදිහට බුදුහාමුදුරුවෝ කෙරෙහි හිත මෙනෙහි කරන්න. බුදුරජාණන් වහන්සේගේ රූප ස්වභාවය පිළිබඳව දැන් ඔබ බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්න. ඒ භාග්‍යවත් වූ ශාක්‍ය මුනි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය මාගේ නමස්කාරය වේවා. මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා. ඒ භාග්‍යවත් වූ ශාක්‍ය මුනි තිරෝ ගුරු බුදුරජාණන් වහන්සේගේ ඒ අනන්ත වූ උතුම් බුදුගුණ බලයෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළා වූ සුවාසූ දහසක් ධර්මස්කන්ධයි අනන්ත ගුණ බලයෙන් බුදුරජාණන් වහන්සේගේ දෙපස වැඩ සිටියා වූ පෞරස පුත්‍ර වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් වූ මහා සංඝ රත්නයේ අනන්ත වූ ආශිර්වාද අනන්ත වූ ආශිර්වාද බලයෙන් මාගේ සිත එකඟ වේවා. මාගේ සිත එකඟ වේවා. මාගේ සිත එක අරමුණෙහි පිහිටාවා. ලෝතුරා භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ අරහං නම් වනසේක බුදුරජාණන් වහන්ස ඔබ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වනසේක ස්වාමීනි
භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විද්‍යාචරණ සම්පන්න නම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සුගත නම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ලෝක විදුනම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරතී නම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සත්තාදීව මනුස්සානම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අනු බුද්ධ නම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ බුද්ධ නම් මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ භගවානං මනසේක ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගින් මාට භාවනාමය කමඨහනක් ලබා දෙනසේක්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාට භාවනා කමඨහනක් ලබා දෙනසේක්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මාට භාවනා කමඨහනක් ලබා දෙනසේක්වා ස්වාමීනි භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට මාගේ සිතින් කයින් වචනයෙන් යම් පමා දෝෂයක් සිදු වී නම් මට සමාවනසේක්වා මට සමාවනසේක්වා මට සමාවනසේක්වා සාදු 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 අපේ පින්වත් මව්වරු පියවරු දැන් සූදානම් වෙන්න ඕනේ උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මෛත්‍රී භාවනාමය පුණ්‍ය කර්මය මේ මොහොතේ සිට සිදු කිරීම සඳහා ඒක නිසා සියලු දෙනාම ඒ පහසු ක්‍රමයට වාඩි වුණා වාඩි වුණු ක්‍රමයටම මා කීවාට පසු ඒ අයුරින් තැම්පත්ව සිට මා කියන භාවනාව හොඳින් ප්‍රගුණ කරන්න මම සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා වෛර නැත්තෝ වෙම්වා ක්‍රෝධ නැත්තෙක් වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා හිංසා නැත්තෙක් වෙම්වා සුවසේ වාසය කරන්නෙක් වෙම්වා මාමින්ම මාගේ දෙමව්පියෝද ගුරුවරයෝද හිතවන්තයෝද අහිතවන්තයෝද තරහ නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා හිංසා නැත්තෝ වෙත්වා සුවසේ වාසය කරන්නෝ වෙත්වා සියලු සත්වයෝම සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා තරහ නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා
හිංසා නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ වාසය කරන්නෝ වෙත්වා දෙපා ඇති සත්වයෝද සිව්පා සත්වයෝද බොහෝ පාද ඇති සත්වයෝද පාද නැති සත්වයෝද සියලු සත්වයෝම සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරසියා නැත්තෝ වෙත්වා වෛර නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ වාසය කරන්නෝ වෙත්වා ඇසට පෙනෙන සත්වයෝද ඇසට නොපෙනෙන සත්වයෝද දුර වෙසෙන සත්වයෝද ළඟ වෙසෙන සත්වයෝද සියලු සත්වයෝම සුවපත් වෙත්වා සැපවත් වෙත්වා වෛර නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරසියා නැත්තෝ වෙත්වා හිංසා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝම සුවපත් වෙත්වා වෛර නොවෙත්වා ක්‍රෝධ නොවෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සියලු සත්වයෝම නිවන් ලබත්වා සියලු සත්වයෝම නිවන් ලබත්වා සියලු සත්වයෝම නිවන් ලබත්වා නැගෙනහිර දිසාවේ වසන සියලු සත්වයෝම සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා තරහ නැත්තෝ වෙත්වා ඉරිසියා නැත්තෝ වෙත්වා ක්‍රෝධ නැත්තෝ වෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා සුවසේ වාසය කරත්වා දකුණු දිසාවේ වසනා සියලු සත්වයෝම සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෛර නොවෙත්වා ක්‍රෝධ නොවෙත්වා තරහ නොවෙත්වා ඉරිසියා නොවෙත්වා සුවසේ වාසය කරන්නෝ වෙත්වා උතුරු දිසාවේ වාසය කරන්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෛර නොවෙත්වා සුවපත් වෙත්වා සැපවත් වෙත්වා නිවන් ලබත්වා දකුණු දිසාවේ වාසය කරන සියලු සත්වයෝම සුවපත් වෙත්වා සැපවත් වෙත්වා දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා නිරෝගීමත් වෙත්වා ක්‍රෝධ නොවෙත්වා ඉරිසියා නොවෙත්වා සුවසේ වාසය කරන්නෝ වෙත්වා උඩු දිසාවේ වෙසෙන
සියලු සත්වයෝම සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා තරහ නොවෙත්වා දුක් පීඩා නැත්තෝ වෙත්වා අවමන් නොවෙත්වා සුවසේ වාසය කරන්නෝ වෙත්වා පහත දිසාවේ වාසය කරන්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා සැපවත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගීමත් වෙත්වා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා ඉරිසියා නොවෙත්වා දුක් පීඩා නොවෙත්වා සියලුම සත්වයෝ නිවන් ලබත්වා සියලුම සත්වයෝ නිවන් ලබත්වා සියලුම සත්වයෝ නිවන් ලබත්වා සියලු සත්වයෝ දුකින් මිදෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා වෛර නොවෙත්වා සුවසේ වාසය කරත්වා නිවන් ලබත්වා සාදු 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 සද්ධාකාමි වාසනාවන්ත පින්වතුනි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව නිරන්තරයෙන්ම සිදු කරන්නට ඔබට මට අනුශාසනා කළ අවස්ථා මෙත්තානිසංස සූත්‍රයේ පැහැදිලි කරනවා. කාලයට අනුව ඔබට කෙටියෙන් මෛත්‍රී භාවනාව පිළිබඳ යම් අවබෝධයක් ලබා දෙන්නට මා බලාපොරොත්තු වුනි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මහා සංඝරුවනට හා සියලු සදහැවතුන්ට දේශනා කළා මෙත් වැඩීම මේ මොහොතේදී ඔබ සිදු කළාට නිරන්තරයෙන්ම මෙය පුරුදු වුණු කළ යුතුයි. මේ මෙත් වැඩීම මෛත්‍රී භාවනාව කිරීම මේ අද ලෝකයට ගැලපෙන දෙයක්, අද සමාජයට ගැලපෙන දෙයක්. ඔබේ ජීවිත කිසිම කරදරයකින් තොරව හොඳින් පවත්වාගෙන යන්නට වටිනාම කමඨහනක් තමයි, අදවන් කාලයට ගැලපෙන භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රියේ අනුසස් ඉතාම ඉහළයි. මේ මෛත්‍රී භාවනාවේ ඔබට ගැලපෙන දෙයක් ගැලපෙන කොටසක් අරගෙන නිතර ප්‍රගුණ කරන්න. මෛත්‍රී භාවනාව මේ මෛත්‍රී භාවනාව තුළින් ඔබට ගැලපෙන දෙයක් තෝරාගෙන නිවසේදී යාම් ඉන් වලදී රාජකාරී කරන අවස්ථාවලදී ඉන්න අවස්ථාවලදී සත නිදා ගන්න අවස්ථාවලදී ප්‍රගුණ කරන්නට උත්සාහ කරන්න. කාලයට ඉඩ දිය යුතු නිසා මේ අනුස්සතියේ බුදුහාමුදුරුවෝ පෙන්වා වදාළ මෙත්තානුස්සති භාවනාවෙන් ලබන ප්‍රතිඵලය පිළිබඳව මා පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෛත්‍රී භාවනාව නිතරම සේවනය කරන්නට ඕන, පරිහරණය කරන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන, ඒ වගේම අනුගමනය කරන්නට ඕන. මෙත්තාය භික්කවේ චේතෝ විමුක්තියා ආසේවිතාය භාවිතාය, නිතරම භාවිතා කරන්නට ඕන. එතකොටයි ප්‍රතිඵල ගන්නට පුළුවන්. බහුලී කතාය, නැවත නැවත භාවිතා කරන්නට ඕනේ. එකපාරක් දෙපාරක් නෙවෙයි,
පෑයක් දෙකක් නෙවෙයි දවසක් හමාරක් නෙවෙයි නිරන්තරයෙන්ම භාවිතාවේ යෙදෙන්න ඕනේ බෞලී කතාය යානි කතාය යානාවක් මින් තමා මේක පවත්වාගෙන යන්න ඕනේ තමන්ට සැහැල්ලු ක්‍රමයකට ගෙන ආ යුතුයි යානි කතාය වත්තු කතාය හරියට යම් කිසි වස්තුවක් තමා විසින් පරිහරණය කරන්නා වගේ නිතරම තමන් හොඳ සිතුවිල්ලකින් භාවිතා කරන්න ඕනේ වත්තු කතාය යානි කතාය වත්තු කතාය අනුට්ඨිතාය අනුට්ඨිතාය පරිත්‍ිතාය අනුංගම කටයුතු කරන්න ඕනේ ඒ වගේම පරිහරණය කරන්න ඕනේ තමන්ගේ ජීවිතය තුළ හිතාම හොඳින් ආරස්සා කරගෙන මේ මෛත්‍රී භාවනාවෙන් තොරව ඒ වගේම වෙනත් වැරදි අරමුණකට නොගිහින් මේ අරමුණ තුල පරිශීලණය වෙන්න ඕන පරිසිතාය සුසමාරත්තා ඒකාදසානි සංසා මෙහි මේ මෛත්‍රී සිතුවිල්ල තුල ආනිසංස 11ක් ඔබට මට ලැබෙනවා ආනිසංස 11ක් ඔබටත් මටත් ලැබෙන බව තථාගත භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාලා ඒ නිසා තථාගත වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත වාසනාවන්ත කරන්නට මෙලව ජීවිත වාසනාවන්ත කරන්න පරලව ජීවිත වාසනාවන්ත කරන්නටයි මේ උතුම් භාවනාවන් අපට පහසු ආකාරයෙන් දේශනා කළේ ඒ නිසා ගිහි ඔබටත් පැවිදියා මටත් හරිම පහසුවෙන් සියලු කාර්යභාරයන් ඔස්සේ මේ මෛත්‍රී භාවනාව ප්‍රගුණ කිරීමට හැකියාව ලැබෙනවා ඒ නිසා මේ ආනිසංස හැටියට භාග්‍යවත් වූ බුදුහාමුදුරුවෝ අපට මෙලවට ආනිසංස 10කුත් පරලව යහපත පිණිස ආනිසංස 1කුත් දේශනා කරලා තිබෙනවා සුකං සුපති සුවසේ වාසය කරන්නට පුළුවන් සුවසේ නිදා ගන්න පුළුවන් සුවසේ ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් කිසිම බාධකයකින් තොරව ජීවිතේ පවත්වාගෙන යන්න හැකියාව තිබෙනවා සුකම් පටිපුඤ්ජති ඒ වගේම හොඳින් තමන්ගේ ජීවිතය තුළ කාලය ගෙවන කල්හි ඒ වගේම නිරෝගිමත්ව අවදි වෙන්න පුළුවන් හැම ක්‍රියාවක්ම හොඳින් අවදිව ක්‍රියා කරන්න පුළුවන් දැන් බොහෝ දුරට සුවසේ වාසය කරන අතරේ සුවසේ නිදා ගන්න අතරේ සුවසේ අවදි වෙන්නත් පුළුවන් සුවසේ තමන්ගේ ජීවන රටාව හොඳින් ගෙන යන්න පුළුවන් මෛත්‍රී වඩන තනත්තා තනත්තිය අපි හැම දිනාටම මේ ධර්මතා මේ භාවනාව පොදුයි සාන්ති නායක සම්මා සම්බුදුන් වහන්සේ අපේට දේශනා කරපු භාවනාව තුල එමනම් මේ මෛත්‍රී භාවනාව තුල තවත් ආනිසංස බොහෝයි බුදුහාමුදුරුවෝ දේශනා කළා සුකං සුපති සුකං පටිමුඤ්ජති න පාපකං සුපිනම් පස්සති ඒ වගේම තමන්ගේ සිතට නරක සිතුවිලි ගලාගෙන ඉන්නේ නැ නරක ස්වප්න නරක සිහින දකින්නේ නැ නරක සිතුවිලි පස්සේ හිත යන්නේ නැ නරක සිහින දකින්නේ නැ නරක සිහින නිදාගත්තට පස්සේ නරක සිහින දකින්නෙත් නැ නරක සිතුවිලි පස්සේ ඕනවට වඩා යන්නෙත් නැ බොහෝ දුරට නරක සිතුවිල්ල අවබෝධ කරගෙන ඒකෙන් වැළකෙන්නට මගක් බවට පත් වෙනවා ඒ වගේම නිදාගත්තට පස්සේ හොඳින් මෛත්‍රී භාවනා වඩලා නිදාගත්තාම නරක සිතුන් සිහින රාත්‍රියට පෙනෙන්නේ නැහැ. රාත්‍රියට නරක සිහින පෙනෙන්නේ නැහැ. ඉතින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒ වගේම න සුපීනම් පස්සති manussානම් ප්‍රියෝ හෝති සියලුම මනුස්ස ප්‍රජාවගේ ප්‍රියභාවයට පත් වෙනවා. එයි තමන්ගේ චිත්තසංතාණයෙන්
මනුස්ස ප්‍රජාවට සියලු සත්වයන්ට මෛත්‍රී කරුණා ගුණය මුදා හරිනකොට ඊයගින් ප්‍රසාදයට පත් වෙනවා කරදර හිංසා පීඩා නැ ඒ වගේම අවමානයට ලක් වෙන්නේ නැ චෝදනා වලට එළඹෙන්නේ නැ වැරදි වැරදි ඇතයි කියලා නොයෙක් නොයෙක් පීඩණයට පත් කරන්නේ නැ වැරදි නැති නිසා ඇයි මනස මෛත්‍රී භාවනාව තුළ නිරන්තරයෙන් ක්‍රියා කරන නිසා මනුස්සානම් ප්‍රියෝ හෝති අමනුස්සානම් ප්‍රියෝ හෝති අපට නොපෙනෙන අදුර්සමාන අදුර්සමාන යස්ස ප්‍රේත කුම්භහණ්ඩ ආදී කොට ඇති අමනුස්සයන්ගෙන් වෙන පීඩාවන්ගෙන් අපි වාරස්සා වෙනවා අපි ළඟට එන්නේ නැ අපි වා රැක ගන්නවා අපිව ආරස්සා කරන්නට ඕන් පෙළඹෙනවා ඇයි අපේ හිත තුල වෛරය නැ තරහව නැ ඉරිසියාව නැ ක්‍රෝධය නැ පලිගැනීම නැ අවමානය නැ හිත සංසුන් පරිසරයක් හිත තුල පිහිටලා ඒ කුමකින්ද මෛත්‍රියෙන් ඒ නිසා අමනුස්සානම් ප්‍රියෝ හෝති දේවතා රක්කන්ති උඩ ඉන්න අපට නොපෙනෙන උතුම් සම්්‍යත්‍රුට්ටික දෙවිදේවතා වහන්සේලා මිත්‍යා දෘෂ්ටික හෝ සම්්‍යත් දෘෂ්ටික හෝ දෙවිදේවතා වහන්සේලා අපව නිරන්තරයෙන් ආරක්ෂා කරනවා එයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ උතුම් වූ විනයක පිහිටලා ඒ උතුම් වූ කමඨහනක පිහිටලා නිරන්තරයෙන් කමඨහන තුල අපේ හිත පිහිටවාගෙන හොඳ ජීවිතයක් අප ජීවිතය තුල ගත කරනා බැවින් අපිව දෙවියෝ ආරක්ෂා කරනවා මං දේවතා රක්කන්ති නාස්ස අග්ගීවා විසංවා තුවටන් සමාදියති මුකවන්නෝ විප්පසීදති තථාගත බුදුහාමුදුරුවෝ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි තමන් අප තම අපට වස විසගින්නෙන් සතුරු විපත් වලින් අපි වාරක්ෂා කරනවා බලන්නකු වාක්‍යවත් වූ තථාගත බුදුරජාණන් වහන්සේ ආරක්ෂා වූ අවස්ථා අප්‍රමාණයි අපට මේ සැබෑ ලෝකයේ තුල කොහොමද බුදුරජාණන් වහන්සේ සුනාමි ආපු අවස්ථාවේ කුමක් දවුනේ උන්වහන්සේගේ උතුම් වූ බුද්ධ මන්දිරය රැකගෙන ආරක්ෂා කරගෙන උන්වහන්සේට වන්දනාමාන කරලා මේ මහා දල රළ මහගොඩට ගලාගෙන ආපු අවස්ථාවේදී ඇයි තථාගත බුදුහාමුදුරුවන් වහන්සේගේ තිබුණු මහා මෛත්‍රී බලයයි අර නායක මහා කඳුහෙල් ගලාගෙන පහළට එද්දී ඔබ දකින්ට ඇති උතුම් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ මන්දිරය සහ බුදු කුටි ආරස්සාව වැටි. ඊයයි බුදුරජාණන් වහන්සේගේ තිබෙන උත්තරීතර මෛත්‍රී බලයයි. ඒ නිසා සබහදාම පවා ඔබ වාරස්සා කරන මෛත්‍රී භාවනා වඩනකොට ඔබේ කයේ තිබෙනා වූ පෙර කර්ම වලට අනුව තිබෙන රෝග පීඩා උනත් මෛත්‍රී භාවනාව ඉතා ඉහළයි නම් ඒන් මිදෙන්ට පුළුවන් ඖෂධ ප්‍රත්‍යස්ස භාවයට පත් වෙනවා. ඒ නිසා නාස්ස අග්ගීවා විසංවා තුවටං චිත්තං සමාදියති. තමන්ගේ චිත්තසංතානය සමාධියට එනවා ඒකාග්‍ර බවට පත් කරගන්න පුළුවන්. කිසිම කලබලකාරී සිතක් නෙවෙයි සංවර සිතක් බවට පත් වෙනවා. ඒ වගේම ඔබේ මුහුණවර ඉතාමත් තැහැපත් භාවයට පත් වෙනවා. අසම් මුල්ලෝ කාලං කරෝති. ඒ වාගේම පින්වත්නි මරණින් මරණයට පත්වන මොහොත තුල මුලාවට පත් වෙන්නේ නැහැ. මෛත්‍රී ධානව සිටින කෙනෙක් මෛත්‍රී භාවනාවේ සිටින කෙනෙක් මිත් අනුස්සතිය තුල සිටින කෙනෙක් කවදාකවත් මුලාවට පත් වෙන්නේ නැහැ මරණයට පත්වන මොහොතේ. මරණයට පත්වන මොහොතේ නිදා පිබිදියාක් මින් මරණයට පත් වෙනවා. නිදාගත්තු කෙනෙක් හිතා ඉක්මනින් එයා නොදැනුවත්ම මරණයට පත් වෙලා නිදා පිබිදියාක් මින් එයා කොහෙද යන්නේ? රහත් වෙලා නැත්නම් බ්‍රහ්ම ලෝකෙට යනවා. මෙත් අනුස්සතිය තුළ මෛත්‍රී භාවනාව තුළ නිරන්තරයෙන් පුරුදු පුහුණු කරන ලද උපාසක උපාසිකා පින්වතුන්ගේ ජීවිතයේ අවසන් කාලය තුළ මොනම ආකාරයකින්වත් මුලාවටපත් වෙන්නේ නැහැ. දුක් කරදරවලට මුහුණ දෙන්නේ නැහැ.
අමුදරුවන් දාලා යන්න බෑ, ගෙවල් දොරවල් ඉඩ කඩන් දාලා යන්න බෑ, වතු පිටි දාලා යන්න බෑ, මිල මුදල් දාලා යන්න බෑ කියලා. ඒවට ඇලිලා ගැලිලා ගැටි ගැටි මරණයටපත් වෙන්නේ නෑ. ඒ ඇත්තෝ ඒ මුලාවෙන් තොර වෙලා ඒ ඇත්තෝ සම්්‍යද්දෘෂ්ටිකව හිතා හොඳ මරණයක් බවට පත් වෙනවා. මරණින් මත්තේ ඒ ඇත්තෝ රහත් බවට පත් වෙලා නැත්නම් කෙලින්ම බ්‍රහ්ම ලෝකේ උප්පත්තිය ලැබනවා. ඒක නිසා වාසනාවන්ත පුණ්‍යවන්ත පින්වතුනි ඔබ විසින් ඒ උතුම් වූ මෛත්‍රී භාවනාව නිරන්තරයෙන් ප්‍රගුණ කරමින් තමන්ගේ ජීවිතය වාසනාවන්ත කරගන්න අද ඉඳා හෙට මෙරෙයිදු අපිව විශ්වාසයක් තියන්න පුළුවන්කමක් නැති යුගයකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපේ පින්වතුන් රැස් කරනාලද මෛත්‍රී භාවනාමය පින්කම තමයි ඔබට පිහිට වෙන්නේ. එහෙමත් නැත්නම් ඔබ භාවනාවන් වල ඉහළට ගිය කෙනෙකුට සමත විදර්ශනාවෙන් ඉහළට යන්න හැකියාව ලැබේ. ඒ නිසා සියලු කාර්ය බහුල ජීවිතයක් ගත කරන ඔබට පහසුම භාවනාවක් මාතෘකා කරමින් මා මේ අවස්ථාව තුළ සඳහන් දේශනාව පැවැත්වුවේ මේ සඳහන් දේශනාව සිද්ධ කිරීම සඳහා අපට විශේෂයෙන්ම ආරාධනා කරනු ලබන්නේ මල්ලල ශ්‍රී ඥානෝබාස මහා පිරිවෙන්හි ඒ වගේම කල්යාණාරාම විහාරස්ථානි විහාරාධිපති රාජකීය පඬිත ඒ වගේම ශාසනාර්ථක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ඒ වගේම කලාප අධ්‍යාපන විස්සාමලත් අධ්‍යක්ෂක අපේ ගෞරවනීය පූජනීය අවසරයි අපේ පඬිත හාමුදුරන් වහන්සේ සහ ඒ වගේම අපේ ගෞරවනීය රාජකීය පඬිත ශාස්ත්‍රවේදී ජ්‍යොතිෂ්‍යවේදී අපේ ගෞරවනීය අවසරයි අපේ වතුකාරගම මංගල ඥාන පඬිත හාමුදුරන් වහන්සේ. මේ නිසා අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේලා දෙපළ ප්‍රධාන සියලු අති පූජනීය මහා සංඝරත්නයට මේ සත්ධර්ම දානමය පින්කමේ ආනිසංස අනුමෝදන් වේවා. උන්වහන්සේලාගේ උතුම් අධ්‍යාත්මික ගුණ ජීවිතයේ වාසනාවන්ත වේවා. මඟඵල අවබෝධය ලබන්න වාසනා ශක්තිය උදාපත් වේවා. ඒ වගේම මේ පින්කමට දහම් පූජා, දහම් පරිස්කාර පූජා කරමින් ඒ වගේම නොයෙක් ගුණධර්ම පුරුදු පුහුණු කරමින් කටයුතු කරන පුණ්‍යවන්ත දායක පින්වතුන්ටත් සංසාර දුර්ගයේ මිදී නිර්වාණ අවබෝධය සාක්ෂාත් වේවා. අද උදෑසන සිට මේ දක්වාම උතුම් කල්යාණාරාම මහා පුරාණ විහාරස්ථානයට පැමිණ පේවස් සමාදන්ව සිටින උපාසක උපාසිකා පින්වත් සියලුම පින්වතුන්ට මේ උදාරතර පුණ්‍යවන්ත ආනිසංසය අනුමෝදන් වේවා. සාංසාරික දුකින් එතරව ලෝතුරා බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා දැකවැඳ නිවන් ප්‍රත්‍යස්ස කරගන්නට ඔබ හැම දෙනාටත් අපස හැම දෙනාටත් ඒ වගේම අපනමින් මිය පරලව ප්‍රාර්ථව මව් දෙමව්පියවරු ඇතුළු සකල ඥාතීවරුන්ටත් සසර දුර්ගයේ මිදී නිවන් අවබෝධයේ පිණිස හේතු වේවා. ඒ වගේම මේ විහාරස්ථානයේ විහාරාධිපති අපේ ගෞරවනීය පඬිත හාමුදුරන් වහන්සේගේ දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. උන්වහන්සේගේ දෙමව්පියෝ සංසාර දුර්ගයේ මිදී නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් කරගනීවා. ඒ වගේම අපේ මංගල පඬිත හාමුදුරන් වහන්සේගේ මිය පරලව ප්‍රාප්ත වූ සියලුම මව්පිය පාස්වේ ඥාතීවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සංසාර දුර්ගයෙන් මිදී නිවන් ප්‍රත්‍යස්ස වේවා. ඔබ අප හැම දෙනාටම මේ උතුම් වූ සත්ධර්ම දේශනාවන්ගේ භාවනාමය කුසල බලයෙන් සමත විදර්ශනා ඥානය වඩා ඒ වගේම ප්‍රථම අධ්‍යානය, ද්විතිය අධ්‍යානය, තෘතිය අධ්‍යානය, චතුත් අධ්‍යානය, පංච අභිඥාච සමාපත්ති උපදවා